News Radio, This Week. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රසක් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට මෙම සතියේදී තීරණය කළා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සමාජිකයන් වන විමල් වීරවංශ, උදේ ගම්මම්පිල, ගාමිණී වලේබඩ, වසුදේව නනායකාර, ටිරාන් අලස්, රතන හිමියන්, ජයන්ත සමරවීර ඇතුළු 16 දෙනෙකු පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ. එමෙන්ම තමන් ඇතුළු 11 දෙනෙකු වෙනම කණ්ඩායමක් වශයෙන් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළා. ජොන්සන් විරත්න, සුසිල් ප්‍රීම් ජයන්ත්, චන්දිම වීරක්කොඩි, නලින් ප්‍රනාන්දු, නිමල් ලංසා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ප්‍රියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, ජයරන්ද හේරත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම කණ්ඩායමට අයත්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුද මේ වන විට ස්වාධීන වයි කටයුතු කරන්නේ. ජනාධිපතිවරයා කිසිදු අයුරකින් ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලය පින්වන ඕනෑම පාර්ශවයකට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයටද සහභාගී වුණා. කෞරුත්ම නැත්නම් ජනාධිපතිකම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාට ලබා දෙන්නේ තමා ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ආර්ථික විශේෂඥයෙකු වන හේයින් ඔහු රටේ ප්‍රශ්නේ විසඳුණු ඇතැයිද මන්ත්‍රීවරයා අනාවැකි පළ කළා. තමා වසරක් යනතුරු වැටුප් ලබා නොගන්නා බවත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ලබා නොගන්නා බවත් හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියා. මේ අතර අරුබුදයට විසඳුම් සෙවීමේ පළමු පියවර ලෙස අග්‍රාමාත්‍යවරයා වහාම සිය දුරේ නිල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළා. පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව ගනු ලබන තීරණ සම්බන්ධයෙන් රටේ ජනතාව විශාල අවධානයකින් සිටින බවයි. මේ අතර ජනාධිපතිවරයා එම තනතුරින් නිවත්වන තුරු වත්මන් අරුබුදයේ විසඳීමේ කිසිදු යෝජනාවක් සලකා බැලීමට සූදානම් නොමැති බව ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. පක්ෂනායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ එම කොන්දේසියට යටත් වෙන ඕනෑම සාකච්ඡාවකට සූදානම් බවයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේට ප්‍රතිචාර දක්වා සිටියා. ඔහු අවධාරණය කළේ ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීමට රජයේ සූදානම් නොමැති බවයි. අනතුරුව විවාදයට එක් වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතායි. විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් විපක්ෂයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ අසලදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා හමුදා සමාජිකයන් පිරිසක් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ යතුරුපැදි කණ්ඩායමේ යතුරුපැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණයේ අපට යොදවා තිබූ මාර්ග බාධකයක් අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ඔවුන් අතර කිසියම් බහින්බස් වීමක් සිදු වී තිබුණා. එම හමුදා නිලධාරීන්ට එරෙහිව යුද හමුදාපතිවරයා විමර්ශනයක් සිදු කර ඇති අතර අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන ලෙසටයි පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලීමක් කෙරුණේ. හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස පළමුවන දාසට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. මේ අතර හදිසි නීතිය පැනවීමට රජයේගත් තීරණයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කළ පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා. ඒ අනුව ලබන ජූලි 15 වනදා සිට ඊට අදාළ විවාදය ආරම්භ කිරීම සඳහායි ශ්‍රේෂ්ඨ අධිකරණය දින ලබා දී ඇත්තේ. ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය පවසනවා. හදිසි නීතිය, ඇඳිරි නීතිය, සමාජ මාධ්‍ය අබහිර කිරීම, උද්ඝෝෂකයන්ට එරෙහි අනිසි සහ අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයේ මුදා හැරීම වැනි කරුණු රසක් කෙරෙහි මෙම නිවේදනයෙන් විවේචන එල්ල කර තිබෙනවා. සාමකාමී උද්ඝෝෂණ අධෛර්යමත් කිරීම අනුමත කළ නොහැකි බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටින්නේ. මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.4% දක්වා අඩු විය හැකි බවට ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා. ආසියානු සංවර්ධන ඉදිරි දැක්ම නම් වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව වැඩිවන රාජ්‍ය ණය, පහළ යන විනිමය සංචිත සහ උද්ධමන පීඩනය හමුවේ
මේවන විට ආර්ථික ප්‍රශ්න රසකට මුහුණ දෙමින් සිටින බවයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ ලබන වසරේදී 2.5% දක්වා සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස KMM සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා. අදාළ පත්වීම් ලිපි ඊයේ පසුරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුන්ට බාර දී තිබුණා. මේ අතර හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවන් ගබ්‍රල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ලබන 18 වෙනිදා තෙක් බලත්මක වන පරිදි කොළඹ මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී ද සිල්වා මහත්මිය විසින් ඔය මෙම නියෝගය නිකුත් කළේ. රට තුල සිදු වූ බොහොමයක් මූල්‍ය වංචා සඳහා හිටපු මහ බැංකුව අධිපතිවරයා සම්බන්ධ බවත් ඔහු මේ වන විට රටින් පිටවීමට උත්සාහ කරන බවටත් දක්වා එය වළක්වාන ලෙස ඉල්ලමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදු කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනුයි අධිකරණය මෙම නියෝගය ලබා දී ඇතේ. News Radio This Week.